මං හිතුවා ඉතාමත්ම රමණීය කමනීය උත්සවයක් වෙන්න ඇති කියලා. මොකද බුදුන ගීතයක් කියලා කිව්ව නිසා තමයි බය නැතුව මම මේ සභාවට ආවේ. නැත්තම් සාමාන්‍යයෙන් කිසිම දේශපාලන වේදිකාවක නොදකින මූණක් මගේ මූණ. ඕනෑම ආගමික උත්සවයක මම ඉන්නවා, නමුත් දේශපාලන වේදිකාවේ මම නැහැ. ඒක මගේ හොඳ හෝ නරක හෝ සිද්ධියක්. නැත්තම් අපේ කතානක තුමාලට අපි ළඟට ඇවිල්ලා දන ගහලා වඳින්න බැරි සත්‍යක් උදා වෙනවා. අපිත් නැගුවොත් මේකේ මොකද ඒක නගින්න කියන ගිහියන්ට. ඉතින් පැවිද්දෝ ඒ වේදිකාව ආක්‍රමණය කරනවාට මම අකමැතියි. නමුත් අපේ මාළු වැසෝ විධානවල වගේ ජාතික මට්ටමේ චින්තනයක් තියෙන හාමුදුරුවරු ප්‍රචාරකයේ ජීසුරිමත් අපෙන් දෙන්නෝ. ඒ රට ජාති වේදුවෙන් හඬක් නගන අය කියන එක වෙනම එකක්. දේශපාලනය කරන අය කියන එක වෙනම එකක්. අර වෝට් ප්ලේස් එකේ සසද්දා මාත්‍යාය රාප්කොලින් මේ සිවුරු බලෝගේ පයින්ගෙන් තව එකක්. අපට දාන මාන ආදී දෙන දායකයන්ට මොනවා හිතනද ඇද්ද කියලා මහලජ්ජාවක් අපට ඒලාට තියෙනවා. ඉතින් අපේ ගිහි භවතුන් ඉවසා අදාරා ඉන්නවා කහ සිවුරට සම්බුද්ධ ශාසනය දෙන ආදරේ හින්දා. මේ වගේ වල්මත් වෙච්ච කුල්මත් වෙච්ච සමාජයක ගරු කතානකතුමනි අද දවසේ එනකොට අපේ ටෙලි නාට්‍ය, අපේ චිත්‍රපටි, අපේ ගීතය මේ සියල්ලම පිරිහිලා තියෙනවා. තවත් පිරිහෙන්න තරක් ඇත්තේ වෙන තරමට ඉඳලා හිටලා තමයි අපේ සරත් ජීසුරි මහත්තයා වගේ ගොතුන්ට වියතුන්ට අගය කරන්න පුළුවන් චිත්‍රපටයක් අපිට නිෂ්පාදනය වෙන්නේ. මම දන්නේ කාගේ වැඩ කියලා. ඉන්දියාවේ මහා දැවැන්ත රටක සංගීතය සහ කියන්නේ dancing and music මේ දෙකට මහා විශාල තැනක්, මහා විශාල ගෞරවයක්, මහා විශාල පිළිගැනීමක් තියෙන රටක්. මේ රටේ ලක්ෂ සංඛ්‍යා ජනතාව ජීවත් වෙනවා මේ ගීතය, චිත්‍රපටය, මේ ආදි කලා මාධ්‍යයන් නිසා. අපට එහෙම වෙන බැරි නැහැ කියන ප්‍රශ්නයක් තියෙනවා. කොහොම හරි ඒවා මේ ගීතය කියන්නේ නම් ප්‍රබල කලා මාධ්‍යයක්. අපි නිදර්ශනයක් හැටියට කිව්වොත් අනුරාධපුරයේ ඉඳලා පිරිසක් එනවා අධිහි කඩේ උත්සවයකට කොළඹට වෑන් එකේ 4 දෙනෙක්. එනකොට මේගොල්ලන්ට ඉක්මනට එන්න ඕනකම නිසා මේ වාහනේ ඉස්සරහින් යන ලොරියකට ෆෝන් ගහනවා. ලොරිය කිසි දැසකින්වත් ඉඩ දෙන්නේ නැහැ. මොකද ලොරියක් කියන්නේ බර අරන් යන වාහනයක්. ඔය සැකසංකාරී තැන්වල අයින් කරන්න ගියොත් පෙල්ලෙන්න පුළුවන්. දැන් මේ වෑන් එකේ ඉන්න කට්ටියට කේන්ති හොඳටම මේ වාහනේ ඉස්සර කරන්න ඉඩක් ලැබෙන්නේ නැති හින්දා. නමුත් අර ලොරියේ පසුපස්සේ ගහලා තියෙනවා ගීතේ කොටහක් වරදක් කළත් හිතකින් නොවේ කියලා. ඒකෝර අර වෑන් එකේ ඉන්න කට්ටියගේ තියෙන හිතේ දුක, හිතේ කේන්තිය කිසියම් ප්‍රමාණයකට සමනය වෙනවා මේ ගීතේ නිසා. ඉතින් ඒසයි ගීතේ කියන්නේ මහා ප්‍රබල ප්‍රබලතාවයක් තියෙන මාධ්‍යයක්. මේ රට ඒ සංගීතය සහ කලාව නිසා මොනයන් ආකාරයෙන් බේරුණාද කියලා නොයෙක් කැරලි දිබ්බා, නොයෙක් කලබෝලහර දිබ්බා. මේ හැම දෙයකදීම මේ රට අවසාන තත්පරේදී බේරගන්නේ ආගම, මේ කලාව හා සංස්කෘතිය විසින් කියන එක තමයි අපි විශ්වාස කරන්නේ.